කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න ලංකපේ විසිතමක් නොමැති වනාලි ගැටලුව ප්‍රදේශ රැස්ක ප්‍රචමතාවට අත් කර දී ඇත්තේ දුක්ඛිත ඉරණමක් මේ පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්ක වලින් වාර්තා වූ එවන් පුවත් කිහිපයක් කරුවන්ගස්ලව සාලිය බබ සිරිසරවත්ත ගම්මානයේ නිරන්තරයෙන් වනාලි ගැටලුව හේතුවෙන් පීඩා විඳින ගම්මානයක් එලෙස ගම්මානයේ පැමිණෙන වනාලි ප්‍රදේශයේ ඇති දීපල හා පගබිම් රැසකට හානි සිදු කර ඇත්තේ මෙලෙසින් ප්‍රදේශවාසීන් පවසන්නේ මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් කොතෙකුත් දැනුම්වත් කළත් පළක් වී නොමැති බවයි. මේ විත්තිය පෙරලනකොට අලියා පෙරලලා කොළුවත් එක්ක කඳත් එක්ක මේ ගේ ඇතුළට ඇතුල් වෙනකොට ගැහණු දරුවෙක් සිටියේ මේ ඇඳේ. ගැහණු දරුවා මෙතනින් පොඩ්ඩක් හරි එළියට ආවනම් මේ අලියාට ගැහණු දරුවෝ වම් වෙනවා. මේ සිද්ධිය හරියට මං කොහොම කිව්වත් දේරි අලියාට වීණා ගහනවා වගේ පණිවිඩයක් තමයි. සමීම දෙයක් වෙච්චාම එනවා යනවා බලනවා බලනවා ඉතින් මිනිසුන්ගේ රටේ ලෝකෙින් මිනිසුන් පේන්න මෙව බලනවා මිනිසු බලනවා ඒ උනාට ඉතින් මේවා හැමදාම වෙනවා විතරයි. ක්‍රියාත්මක වීමක් නැහැ රාජකාරී මට්ටමේ සිදුවීමක් නැහැ දකින්න දෙයක් නැහැ ප්‍රතිඵලයක් නැහැ. හැමදාම දකින්නවා මිනිසුන් රටේ जनता දමුණු රක්ෂිතයේ සිට ගම්මානීයට පැමිණි වනාලි බගාකල කුඹුරු රැසක් විනාශ කර දමා ඇත්තේ මෙලෙසින් මේක වැඩ කරලා තියෙන්නේ දැන් මෙතන තියෙනවා අක්කර දෙක හමාරකට වැඩි ප්‍රමාණයක්. ඒකෝ මේ හැම ලියද්දකම වාලි ලියද්ද ගෑලි පහයක් යනවනේ හැම ලියද්දකම මේ ඇවිද ඇවිද කාලානේ අර කන්න තරම් අහු වෙන කොහෙමුත් නෙමෙයි. මේක පොහොර ගහලා හැදිච්ච කොයි මොකද මේ දැන් මේ පොහොර සානාධාරය දෙනවා කිව්වා. ඒකත් නෑ. එතකොට දැන් අපිට පොහොර ටිකක් ගහලා සානාධාරෙත් නැතුව ඔක්කොම මේ කරලා අර කැලේ ඉන්න අලින්ට කන්න දෙන්න ඕනේ. එතකොට අපිට මොකද්ද මේ ජීවිතේ? අපිට කරන්නේ ගොවිතැන විතරනේ. අපි කුසිකර්මාන්තයේ ජීවත් වෙන මිනිස්සු. එතකොට මේ වනාලි ගංවදිනේකට අපිට විසඳුමක් ගන්න විදියක් ඇත්තෙම නැද්ද? එතකොට නිකන් හිතන්නේ එතකොට අලියා මිනිසුන්ගේ බගාවල් විනාශ කරන එක රජයට කිසිම නැද්ද අවධානය? ඒක තේරෙන්නේ නැත්තේ මේකෙදී මේ පුළුවන් තරම් මන්නේ මේ කාර්මිකෝ ඉල්ලීමක් කරන්න මේ ඉන්නවා වනජීවී දෙපාර්තමේන්තුවේ ඉන්නවා ඒ කෘෂිකර්ම අමාත්‍යවරයා ඉන්නවා අදාළ අංශ වලින් අර අපිට පුළුවන් අපිට ශ්‍රමදායකත්වය හරහා මේක ස්ථීර හොඳ වැටක් නිර්මාණය කරගන්න අර රේල්වේ දෙපාර්තමේන්තුවේ දිනවක අබ්ලියකට වාය ඒ ටික අපිට ලබා දෙනවා රජයේ විසින් අපිට පුළුවන් ශ්‍රමදායකත්වය සහ අපේ ගොවි සංවිධානවල තියෙන සුවෙච්ඡාවෙන් අර සල්ලි එකතු කරලා මහත්තයා මේකට ස්ථීර විසඳුමක් ගන්න පුළුවන් බැරි කමක් නැහැ කාර්මිකෝ ඉල්ලීමක් කරන්න පුළුවන් රාජ්‍ය බලධාරීන් එකතු වෙලා මේක විසඳුමක් ලබා දෙන නිසා කාරණකෝ ඉල්ලා සිටිනවා. ගොවින් පවසන්නේ මසක් පමණ ගත වී ඇති දීවකාව මෙලෙස වනාලි විනාශ කර දමා ඇති බවයි. රජයේ පොහොර සහනාධාරය හෝ නොලැබුණු පසුබිමක මෙලෙස වනාලි බගාවින් විනාශ කර දැමීම හමු වේ. තමන් මහත් පීඩාවට පත් වී ඇතයි ගොවින් පවසනවා. එතකොට මාස 1මාරකට ආසන්න කාලයක් වගා කටයුතු අවසන් කරලා වනාන්තරයෙන් එලිබහින වල්ලාලි රංජු පිටින් රාත්‍රී කාලයේදී මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ ප්‍රදේශයේ වගාව විතරක් නෙමෙයි දීපල ජීවිත පවා හානි සිදු කරනවා. ඒක නිසා බලධාරීන්ට මේ වෙලාවේ මම විශේෂයෙන්ම ගොවි ජනතාව විදියට ඉල්ලීමක් කරනවා මේකට නිසි විසඳුමක් දෙන්න. ඒ වගේම මේ අලි අගාව විනාශ නොකරන්න මම හිතන්නේ ස්ථීර විසඳුමක් අපිට ලබා දෙන්න. ඒ සඳහා මම යෝජනාවක් කරනවා රේල්වේ දෙපාර්තමේන්තුවේ ඕනතරම් අබලියකට තියෙනවා. ඒ කියන්නේ වැඩ අරගෙන අයින් කරන යකට තියෙනවා. අපට ඒ රේල් පිහිටි ටික දෙන්න අපි සූදානම් අලි වැට සම්පූර්ණයෙන්ම ගහලා මේ අලි ප්‍රශ්නේ නිශ්චිතව විසඳුම ලබා ගන්න. ඉතින් ඒක නිසා බලධාරි මීට වැඩිය මම හිතනවා මිනිස්සු ගැන හිතන්න ඕනේ, ගොවි ජනතාව ගැන හිතන්න ඕනේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.